පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට තවමත් වර්ෂාව ඇදහැලමින් පවතිනවා. අකුරැස්ස, ඉලුක්පැල්ල, ඉඹුල්ගොඩ හේන කන්ද නායෑමේ අවදානම්කට ලක්ව තිබෙනවා. එම නිසා නිවාස තුනකට රතු නිවේදන නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට නිවාස හා මාර්ග කිහිපයක් සම්පූර්ණයෙන්ම ඉරිතලා ගොස් තිබෙනවා. නිවාස තුනකට විතර අයින් ගන්න කිව්වා. අපිට ඉතින් යන්න තැනක් නැහැ. අපිට කොහේ හරි ඉන්න තැනක් හදලා දෙන්න. යන්න තැනක් නැහැ. ඉන්න තැනක් තැනක් අපිට දුන්නේත් නැහැ. ලොකු අනතුරක සේයාවක් තියෙනවා. මේ වගේ තමයි ඉස්සරහා ගමේ දියලපේ ගමේ තිබිච්ච කන්දත් නාය කියලා පහුගිය දවසේ විවේචනයක් ඇති වුණේ. ඒක නිසා මේ මිනිස්සු හරි බයෙන් ඉන්නේ. අදාළ බලධාරීන් මේ ගැන අවධානය යොමු කරන හැටියට මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ගාල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට තවමත් අධික වැසි ඇදහැලෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ධාරානිපාත වර්ෂාව නිසා නුවරඑළිය හග්ගල ප්‍රදේශයේ කඳු හරහා එන ජලය වැලිමඩ මාර්ගය හරහා ගලා ගියේ මේ අයුරින්. කෙසේ වෙතත් නුවරඑළියේ ඇතැම් මාර්ග අද පෙරවරුවේ අධික මේදුමකින් වැසී ගිය ආකාරයක්ද දක්නට ලැබුණා. මේ අතර අධික වර්ෂාව හේතුවෙන් මහනුවර හන්තාන ප්‍රදේශයේ ගස් කඩා වැටීම් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් ඇතැම් පවුල් අවදානම් ස්ථානවලින් බැහැරව සිටින බවද වාර්තා වනවා. එමෙන්ම පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කිරීමටද ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පියවර ගෙන තිබෙනවා. අතිදිනේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල පිටින්ට වැසි වූ ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි දැතිවීමේ හැකියාව පවතින. ගිගුරුන් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී ඇතිවන තාවකාලික තද සුළං වලින් සහ විශේෂයෙන්ම අකුණු මගින් සිදුවන අනතුරු වලින් ආරක්ෂාවට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ඉල්ලා සිටිනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පුද්ගලයින් 9173 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.